Subhadavasa, welcome to Smart Seaman YouTube channel. Then at month Navula Vedakarna, Navula Vedatan, Hitang in Itawagama, Navula, Mr. Gana Unavo Dakuna, Onamakanata, Vadagatakila Hita Deva, Gana Sarala, Singling Katagan Kilatama, me YouTube channel Patagati. Adamatuka, Navaliti Hase. Now, Karmanta Gana Hoyabalanavita, Hita Tati, the city Pavatina, Baba, Bokaram Karanali, Padriano. Jukmar and Ankata Vilatin, India. ඉඳලා මොහොත මාර්ගවත් නිසා ඒ කාලේ ඉඳලා නව කර්මාන්තය තිබුණා කියලා අපිට සාක්ෂි හොයා ගන්න පුළුවන් ලංකාව තුල. සමහර විට ඊටත් වඩා ඇති ඉතිහාසයේ ඉඳලා තව දෙන්නක් වුණා ලංකාව තුල. ඒ කියන්නේ තොරතුරු ටිකක් අඩුයි. ලෝකේ නම් ගංගාශ්‍රිත ශිෂ්ටාචාරවල නව කර්මාන්තය ඉතාම විශාල වශයෙන් භාවිත වෙලා තියෙනවා කියලා තොරතුරු හොයා ගන්න පුළුවන්. හැමෝම දන්නවනේ නයිල් නීම ශිෂ්ටාචාරය තුල ගංගාශ්‍රිත නව කර්මාන්තය ප්‍රධාන පිළිවෙල ප්‍රවාහන මාධ්‍යයක් වෙලා තිබුණා කියලා. කාටුන් වල එහෙම දෙකලා තිනවනේ ප්‍රයෝජන කෙන කතා කරොත් ඒ කාලේ ඉඳලම නැව වලින් ගොඩක් ප්‍රයෝජන මිනිසුන්ට ලැබිලා තියෙනවා මගේ ප්‍රවාහනය බාණ්ඩ ප්‍රවාහනය වගේම යුද කටයුතු සඳහා නැව කර්මන්තය බෙහෙවින් ඉවහල් කරගෙන තියෙනවා ඒ කාලේ කෘෂි කර්මික ජීවන රටාවක් පැවතුන හින්දා වැඩි වශයෙන්ම නැව වලින් බාණ්ඩ රස ප්‍රවාහනය වෙලා තියෙන්නේ කෘෂි කර්මික නිෂ්පාදන ඒ වගේම ඇඳුම් පැළඳුම් විගම් බාණ්ඩ වගේ දේවල් නැව වලින් ප්‍රවාහනය කරලා තියෙනවා මගේ ප්‍රවාහනය කිරීම දැන් වගේ විශාල වශයෙන් සිදු නොවුණත් මිනිසුන්ගේ ගමනාගමනයට වහල් වෙලා දාමට වගේ දේවල් වලට නැව යොදාගෙන තියෙනවා. ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා ජීව කර්මාන්ත සඳහා වගේ තව බොහෝ ප්‍රයෝජන නැව වලින් ඈත ඉතිහාසයේ ඉඳලම අරන් තියෙනවා. මෙතන මම පෙන්වලා තියෙන්නේ බහලුම් නැව කියන්නේ කන්ටේනර් ෂිප් එක. ඉතා නවීන මගී ප්‍රවාහන නැවක්. අතීතයේ භාවිත වුණු රුවල් නැවක් සහ වර්තමානයේ භාවිත වෙන බාණ්ඩ ප්‍රවාහන නෞකාව ආරම්භය ගැන කතා කරොත් අන්තර්ජාලයේ තොරතුරු අනුව නම් මොහොදු ගමන් මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ පෙරදිග ආසියාතික රටවල ක්‍රිස්තු පූර්ව 3000 1500 වගේ කාලයක් තුල කුඩා රුවල් හොරු වලින් කියලා සඳහන් වෙනවා. ඉන් පස්සේ ඒවා රුවල් නැව් බවට ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා තියෙනවා. මේ තියෙන සේදමාවතේ සිටියම මම ඊළඟ ස්ලයිඩ් එකකින් සේදමාවත ගැන කතා කරන්නම්. සේදමාවත ඒවත් සිල්ක් රෝඩ් පෙරදිග ඉඳන් අපරදිගට බාණ්ඩ ප්‍රවාහනය කරන්න තමයි සේදමාවත ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ. ලංකාවත් මේ සේදමාවතේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. චීනය සහ ග්‍රීසිය අතර තමයි මුලින්ම සේදමාවත ආරම්භ වෙලා තියෙන්නේ. ඔයාලට මේ සිද්ධියම බැලුවොත් හොඳට තේරුම් ගන්න පුළුවන් ලංකාව සේදමාවතේ මධ්‍යස්ථානයක් තමයි තිබිලා තියෙන්නේ. රුවල් නැව් ඒවත් සේලිං ශිප්ස් අතීතයේදී රුවල් නැව් වලින් නැව් කර්මාන්තය විශාල කාර්යභාරයක් සහ වැදගත් ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා. බහුදුරට බාණ්ඩ ප්‍රවාහනයට කිරීමට යොදාගෙන තියෙන්නේ රුවල් නැව්. ප්‍රධාන වශයෙන් දැවලින් බඳ ඒවත් හල් එක හදලා තියෙනවා. කුඹකස් ඒවත් මාස්ට් 3ක් හෝ 4ක් තියෙනවා. රුවල රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. සුළඟ ආධාර කරගෙන තමයි මුහුද යාත්‍රා කරන්න මේක හදලා තියෙන්නේ. මෑතක වෙන කාලම රුවල් නැව වලට කර්මාන්තය තුළ ප්‍රධාන භූමිකාවක් තිබුණා. 18 වෙනි සියවසේ මැද භාගයේදී පමණ රුවල් නැව් භාවිතා කිරීම ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. දැන් සංචාරක කර්මාන්තය සඳහා පමණයි රුවල් නැව් බොහෝ විට උදාගෙන ඉන්නේ. මේ තියෙන්නේ රුවල් නැව් කිපයේ ෆොටෝස් ටිකක්. පළවෙනි ෆොටෝ එක තියෙන්නේ කොළඹ සිසින් භාවිතා කරපු රුවල් නැව්. අතපාට වගේ නැව කැරක් කියන වර්ගයට ඉතාම මූලික අවදී තිබෙන රුවල් නැව්. නැව්වල ඉතිහාසය ගැන කතා කරනකොට යුරෝපීය ජාතිකයන් ගැන කතා නොකරම බෑ. 14 වෙනි සියවසේදී පමණ යුරෝපීය ජාතිකයන්ගේ නාවික කර්මාන්තය පිළිබඳ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. සහ ඔවුන් අතර ලොකු තරගයක් ඇති වෙලා තියෙනවා මේ සම්බන්ධව. ඒ නිසා තමයි ඔවුන් යුරෝපයේ සිට ලෝකේ විවිධ රටවල වලට ගමන් කරමින් තමන්ගේ බලය වැඩි කර ගැනීමට සහ වෙළඳාම ව්‍යාප්ත කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට යුද පෙරකරණ වලිනුත් සන්නද්ධ වෙලා තමයි යුරෝපීය ජාතිකයන් නැව හදන්න පටන් අරන් තියෙන්නේ. ස්පාඤ්ඤ ජාතිකයන් කියන්නේ ස්පැනිෂ්, ඕලන්ත ජාතිකයන් කියන්නේ හොලන්ඩ්, පෘතුගීසින් කියන්නේ පෘතුගාල් ජාතිකයන්, ප්‍රංශ ජාතිකයන් සහ ඉංග්‍රීසි ජාතිකයන් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් වගේ ජාතීන් මේ අතරින් ප්‍රධානයි. මේ කාලය තුළ තිබ්බ අධිරාජ්‍යවාදී තරගය නිසා නැව් කර්මාන්තය තුළ විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. මේකෙන් දක්වලා තියෙන්නේ යුරෝපීය ජාතිකයන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාප්ත වීමේ සිටියම. වාෂ්ප බල නැව් කියන්නේ ස්ටීම් ෂිප්ස්
කාර්මික විප්ලවයට සමගාමීව වාෂ්පවෙන් තිබුණු හොයාගත්තට පස්සේ 17 සීවසේ අගභාගයේ සිට වගේ වාෂ්පවලින් ගමන් කරන නැව් භාවිතා කිරීම ආරම්භ වෙලා තියෙනවා. මේ නැව් වල බඳ ඉවත් හල් එක යකඩ වලින් හදලා තිබුණා. වන්නා වල හදලා තිබේ ලී වලින් මතකයි. සහ වාෂ්පවලින් ක්‍රියා කරන හින්දා විශාල දුම් පිට කරන නල හෙවත් ෆනල් 3ක් හෝ 4ක් තිබිලා තියෙනවා. මුලින්ම විදුලි බලය නැවක භාවිතයට ආරම්භ තියෙන්නේ 1880 දී පමණ. හැමවදම ටයිටැනික් නැවත් මේ වගේ වාෂ්ප වලින් ක්‍රියා කරපු නැවක්. මේ වගේ නැව් රුවල් නැවවලට වඩා ශක්තිය, බලය, වේගය සහ පාලනය කිරීම, ඒක නැවිගේෂන් වගේ සියලු සාධක වලින් ඉදිරියෙන් සිටි නිසා රුවල් නැව වල භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මේ පළවෙනි රූපයෙන් පෙන්වලා තියෙන වාෂ්ප වලින් ක්‍රියා කරපු නැවක් ලොකු දුමක් පේනවා ඇතිනේ. ඒ වාෂ්ප වලින් ක්‍රියා කරන්න ගොඩක් යොදාගෙන තියෙන්නේ ගල්නගුළු. ඒ හින්දා තමයි ලොකු දුමක් යන්නේ. මේ තියෙන හැමම දන්න ටයිටැනික් නැව. මේකේ පේනවා ඇතිනේ ලොකු දුම් නල 4ක් තියෙනවා. මේක තමයි ඒ කාලේ තිබුණු විශාලතම නෞකාව. යාන්ත්‍රික නැවවත් මෝටර් ෂිප්. 20 සීවසේ මැද භාගයේදී පමණ තමයි වර්තමානයේ භාවිත කරන වර්ගයේ ද්‍රව ඉන්ධන, ඒ කියන්නේ ෆුවල් ඔයිල් වලින් ධාවනය වෙන යාන්ත්‍රික නැව එවන් මෝටර් ෂිප් භාවිත කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කාලෙදිම තමයි ලෝක යුද්ධ දෙකක්ම ඇති වුණේ. ඒ කාලෙදී තමන්ගේ නාවික බලය වැඩි දියුණු කරගන්න හැම ජාතිකයන් උත්සාහ කරපු හින්දා නාවික කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වුණා. මේ වර්ගයේ නැව් සම්පූර්ණයෙන්ම වගේ යකඩ වලින් හදලා තිබ්බ අතර ෆුවල් ඔයිල්, ඒ කියන්නේ ද්‍රව ඉන්ධන වලින් ධාවනය වෙන එන්ජිමක් එකතු වුණා. සහ ඒ වගේම කලින් කියපු නැව් වර්ගවලට වඩා ප්‍රමාණයෙන් විශාල සහ පාලනය කිරීම බාලය වේගය අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ තියෙන ඒ වගේ විශාල නැව් දෙකක්. නැව්වල ගමන් මාර්ග සොයා ගැනීම. අතීතයේදී නැව්වල ගමන් මාර්ග සොයා ගැනීමට දරුවලට යොදාගෙන තියෙනවා. ඒ විෂය පොඩ්ඩක් ගැඹුරුයි. ඒ නිසා මම ඒ ගැන වෙනම ක්‍රමක්‍රමයෙන් කතා කරන්නම්. දැන් නම් අලුත් තාක්ෂණික උපකරණ රාශියක් තිබෙනවා. මාලිමාවත් වැදගත් කාර්යයක් කරනවා නැව්වල මාර්ග සොයා ගැනීමට. මේ වීඩියෝ එකේ මම කතා කරන්න උත්සාහ කරේ නැව්වල අතීතය ගැන ඉතා කෙටිය සරල පැහැදිලි කිරීමක්. තව කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් මේ විෂය ගොඩක් ලොකු පරාසයක විහිදුණු එකක් නිසා හිමින් හිමින් පියවරෙන් පියවරට ඒ දේ ගැන කතා කරන්න උත්සාහ කරන්නම්. සියලු දේ සමාජයට විරුද්ධයි. ඔබගේ දැනුමත් මේ සමග බෙදා හදා ගන්න. නැව් කර්මාන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලා පැවතෙන බොහෝම වැදගත් සහ අත්‍යවශ්‍ය කර්මාන්තයක්. ඒ කර්මාන්තයේ වර්තමාන පරම්පරාව විදිහට අපිට පුළුවන් ආකාරයෙන් මේ සඳහා බෙදායකත්වය ලබා දීලා ඉදිරි පරම්පරාව දැනුමින් සන්නද්ධ කරන්න ගන්න පොඩි උත්සාහයක් තමයි මේ YouTube channel එක. තවත් මේ වගේ දේවල් දැනගන්න ආසයි නම් like කරන්න, ප්‍රශ්න යෝජනා චෝදනා සහ අඩුපාඩු comment කරන්න, වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට බලන්න share කරන්න, මේ වගේ දේවල් ඉදිරියටත් බලන්න channel එක subscribe කරන්න, video upload කරනවා මුලින්ම දැනගන්න bell icon එක click කරන්න. ඉක්මනින්ම තවත් මේ වගේ video එකකින් හමු වෙමු. ස්තුතියි.